මේ කාලේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේක නැති වෙන්න දෙන්න එපා මේ කාලේ තමන්ගේ කැඩෙන ප්‍රතිපදාවක් අඳුරගෙන මං කොහොමද හෙට අනිද්දා ඒක නැති කරගන්නේ ඒ කියන හානිය අඳුරගන්න ඕනේ ඉතින් සමහර වෙලාවට මම මෙහෙම කතා කරනකොට මට බ්ලැක් අවුට්ස් වගේ එන්න පුළුවන් මම විඳපු යම් යම් මේවත් එක්ක මොලේට ඒ විඳපු දේවල් තියෙන ස්නායුනත් මේ පොඩ්ඩක් තියෙනවා කොහොම නැත් ඒක අපිට අයිති නෑ මේ ශරීරයයි මේ දේවල් ඉතින් මට කැමති කියන්න අලුතෙන් ආපු වෙලා ඉන්න අය තින්න හින්දා ප්‍රධාන වශයෙන් මට කියන්න කැමති පින්වතුනි අපි දුකේ ඉන්න අරකයි මොන හේතුවකටද අපි හිතන විදිය පින්වතුනි මම කිව්වා මම ඔය වඩිනකොට ම කොහෙද සිංගප්පූර් එයාපෝට් එකේ ආපු ඇති මොකද සිංගප්පූර් එයාපෝට් එකේ එක මහත්තයෙක් මට හම්බුණා මම දැනෙ මම පළවෙනි පාර කියන්නේ මම තාත්තත් එක්ක හොලිඩේ එකට අපි ආවේ පොඩි කාලේ 86 ඇවිල්ලා ඔය සිංගප්පූර් බැංකොක් කොහොම ගිහිල්ලා මේ ඊට පස්සේ ඔය වැඩියමයි ඊට පස්සේ මං ඉන්දියාවට විතරයි වැඩිය පින්වතුනි. ඒ කියන්නේ ගිහි කාලේ තමයි ඔය ගියේ. ඊට පස්සේ මට ආසාවක් තිබුණේ නැහැ පිටරටවලට එන්න. ගොඩක් කිස සෝමස්වාමී වහන්සේ මේ මම වන්දනා කරනකොට හිතන්නේ නැති මේ තරුණ ස්වාමී වහන්සේ කෙනෙක් ආසයි මේ ඒ කියන්නේ නිකන් ඒ ස්වාමී වහන්සේගේ අම්ම අපේ සම්බන්ධයක් තිබ්බා අචිත් එක්ක එහෙම ඒ ප්‍රසිද්ධ නැති කාලවල පොඩි කාලේ. ඉතින් ස්වාමී වහන්සේ වඳිනකොට මගෙන් ඇහුවා ඕස්ට්‍රේලියාවට යන්න කැමතිද කියලා. මම ඇහෙන්නේ නැහැ වගේ වැඳගෙන හිටියා පින්වතුනි. දෙවනි පාර ඇහුවම තුන්වෙනි පාර ඇහුවම තමයි මං කිව්වා අනේ නෑ ස්වාමීන් කියලා. මට කිසිම ඔස්ට්‍රේලියාව ගැන කිව්වම මේකක් නෑ. හිමාලය ඉන්දියාව දුවිලිත් එක තිබ්බට මට ඒක නිකන් අමුතු මේකක් තියෙනවා. ඇට්‍රැක්ෂනයක් තියෙනවා බාහිරින්. මෙහෙ වුණත් මම බලනවා චර්චස් මේ කොහෙද දැන් මේ දස් මොකක් හරි අර මොකද ඇබර්ජිනීස් ලගේ මම දැන් හෙට අපි පොඩි ගමනක් යන්න යනවා. ඒ නේචර් එකත් එක්ක තියෙන යම් තැන්වලට මොකද මට ඒකෙන් මොන හරි දෙයක් ගන්න පුළුවන් මේ යන ගමනේදී. මොකද මං ඒව මොකද මේ පරණ දේවල් පින්වතුනි ගොඩක් අපේ ධර්මයට සමීපයි. මේවා මේ අසුරයන්ගෙන් ආපු මේ ශිෂ්ටාචාරයක්. ඒ කියන්නේ මේ සිවිලයිසේෂන් එක අසුරෙක්. මේක මහත් පින්වතුන්ලා මේක දන්නේ නැතුව ඇති. මේවා පින්වතුනි පරණ මේ විරෝචනා කියන අසුරයන්ගෙන් තමයි ඔය වෙස්ටර්න් සිවිලයිසේෂන් එක ආරම්භ වුණේ. ඒගොල්ලන් හරි දක්ෂයි පංචභූතයන් කන්ට්‍රෝල් කරන්න. මේ මේක ඉතිහාසය දන්නේ නැහැ මේක මේ හරි කරුණක්. ඒ පංචභූතයන් කන්ට්‍රෝල් කරන්න ඒගොල්ලන් හරි දක්ෂයි. ඉතින් ඒක හැකියාව තියෙන කට්ටිය අනිවාර්යයෙන් ඒගොල්ලන්ගේ ලේ මස් තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීන්ස් තියෙන්නේ. හැබැයි මම දැක්කා මෙහෙත් ඔස්ට්‍රේලියාවල කට්ටිය අමුතුයි ලංකාවේ ඉන්න කට්ටිය මම හිතන්නේ ඒගොල්ලන් වෙස්ට් මෙහෙ ඉඳලා හොඳ පැත්තක් කරන් තියෙනවා. දෙක මට තියෙනවා මම සවුත් අප්‍රිකා එහෙ ජීන්ද තමයි අපි මයිනොරිටි එකක් වෙනවනේ පින්වතුනි. මයිනොරිටි එකක් වෙනකොට අපි අවදි වෙනවා అలර්ට් වෙනවා. ඒක හොඳ ක්වොලිටි එකක්. ඉතින් මට හරි සතුටුයි මේ හම්බෙච්ච පිරිස ඇත්තටම මෙහෙ අපේ ලංකාවට වඩා ලොකු වෙනසක් තියෙනවා මේ මිනිස්සුන්ගේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා అలර්ට්නස් එක එනර්ජටික් ගතියක් තියෙනවා. දරා ගන්න යන්න පුළුවන් ඉන්ට්‍රස්ට් එකක්. ඉතින් මේක ධර්මයටත් මට පේනවා අනිවාර්යයෙන්ම මට වුණා වගේ සංසාරේ ඒ වඩාගෙනවපු පිං මේ මතුවෙන අවස්ථාවක් වෙන්න මෙහි ඉන්න කාලේ. ඒ වගේ මේ රටට විතරක් නෙමෙයි ලංකාවටත් මොන හරි දීලා යන අවස්ථාවක් වෙන්න.